දැන් කාර්මික විප්ලවයේදී පුතා යන්ත්‍ර සූත්‍රෝණනේ මොකටද නිෂ්පාදන වැඩි කරන්න. නිෂ්පාදන වැඩි කරන්න යන්ත්‍ර සූත්‍රෝණ යන්ත්‍ර සූත්‍ර හදන්න යකඩහාවානේ. යකඩහාවානේ කොහෙද තියෙන්නේ? කොහොමද යකඩහාවානේ හදාගන්නේ? යකඩහාවානේ අපි ගන්නේ පොළවේ තියෙන යකඩ අංශු මිශ්‍ර වූ ගල් සහ පස් වර්ග වලින්. ඔය ලිමොනයිට්, හෙමටයිට් සරලව කිව්වොත් යපස්. යපස් වල පස් අංශුත් තියෙනවා, යකඩ අංශුත් තියෙනවා. පස් ටික අයින් කරලා අපට ඕන කරන්නේ යකඩ අංශු ටික. දැන් මෙන්න මේක වෙන් කරගන්න ක්‍රමය. යකඩහා වානේ කර්මාන්තය කියන එකට තමයි දැන් අපි එන්නේ. කාර්මික විප්ලවයේදී දියුණුවට ලක් වෙච්ච තවත් අංශයක් තමයි එක පේශ කර්මාන්තය, ඒකම වගේ යකඩහා වානේ කර්මාන්තය. යකඩහා වානේ නිෂ්පාදනය. දැන් පුතා අපි යපස් ටිකක් ගෙනල්ලා ඒකේ තියෙන යකඩ අංශු ටික වෙන් කරලා දන්නේ කොහමද? එකම ක්‍රමයයි තියෙන්නේ. සෙල්සියස් අංශක 1500 ඉක්මවන තරමට යපස් ටික රත් කරගන්න. රත් කරාම මොකද වෙන්නේ? යකඩ අංශු උණු වෙලා වැක්කිරෙන්න ගන්නවා. පස් ටික ඉතුරු වෙලා යකඩ අංශු ටික වෙන් කරගන්න. හැබැයි ඔබ හිතනවද සෙල්සියස් අංශක 1500ක් ඉක්මවා යන තරමට පස් රත් කරගන්න, යකඩ අංශු අඩංගු පස් යපස් රත් කරගන්න එක ලේසි වැඩක් කියලා? ලිපේ තියලා වතුර උතුරනවා වගේ සෙල්සියස් අංශක 100ට බෑ, දැනෙන්නේවත් නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? අධික තාපයක් අවශ්‍යයි. කාර්මික විප්ලවය සිද්ධ වුණේ බ්‍රිතාන්‍යයේ. බ්‍රිතාන්‍ය තුල ඒ වෙනකොටත් යකඩ හාවානේ නිපදෙව්වා. අපේ රටෙත් නිපදෙව්වේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ. යකඩ නිපදවපු තැනක් ස්වභාවික සුලම් බලේ යකඩ මරන් ගස් පුච්චල අඟුරු අරගෙන බලංගොඩ සමනලවැව ප්‍රදේශයේ කිංචි ගුණේ, මතකද අපි ඉගෙන ගත්ත 10? ඒ වගේ දැන් ශ්‍රී ලංකාවේ නම් යකඩ නිස්සාරණය, අපේ රටේ යකඩ නිපදවීමේ තාක්ෂණයේ පිටිපස්සට මුලට ගියහම බෙරගල සුසාන භූමියක තිබිලා අපට හම්බ වෙනවා යබොර කෑල්ල. යබොර කිව්වේ පුතා යකඩ නිපදවා ඉතිරි වූ කොටස්. ඒක කාල නිර්ණය කරාම ක්‍රිස්තු පූර්ව 2400 දී, මතකද කියලා දුන්නා 10 දී. එතකොට ක්‍රිස්තු පූර්ව 2400 අපි යකඩ නිස්සාරණය කරලා තියෙනවා. මේ හම්බු වෙච්ච යබොර කැබැල්ලෙන් අපට ඒක තහවුරු වෙනවා. එතකොට බ්‍රිතාන්‍යෙත් අතීතයේ යකඩ නිපදෙව්වා. හැබැයි ඒ යකඩ නිපදෙව්වේ උදැල්ලක් හදාගන්න, නඟුලක් හදාගන්න, ආයුධයක් කඩුවක් දුන්නක් හදාගන්න සුළු වශයෙන්. එතකොට කාර්මික විප්ලවයත් එක්ක මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර හදාගන්න මහා පරිමාණයෙන් යකඩ හාවානේ වුණා. එහෙනම් මොකද්ද කරන්න ඕන? විශාල වශයෙන් යපස් උණු කරගන්න වෙනවා. ඒකට භාවිතා කරන්න සිද්ධ වෙනවා දියුණු තාක්ෂණික ක්‍රමයක්. මොකද සෙල්සියස් අංශක 1500කට උෂ්ණත්වය වැඩි කරගන්න එපා. සෙල්සියස් අංශක 1500 ඉක්මවන, අපේ රටේ නම් 1538ට උණු කරගත්ත අපේ අර බලංගොඩ සමනලවැව තිබ්බ වානේ තාක්ෂණය සෙල්සියස් අංශක 1538ට ගිහිල්ලා තිබ්බා. ඒක පර්යේෂණ වලින් ඔප්පු වුණා. පසුව නැවත ඒ උඳුනේ ආකෘතියක් හදලා බැලුවානේ. මහා පරිමාණයෙන් යකඩ නිපදවන්න යපස් ගොඩක් උණු කරගන්න දර වලින් බෑ. ඒ සඳහා ගල් අඟුරු භාවිතා කළ හැකියි. ගල් අඟුරු වලින් අධික තාපයක් පිට වෙනවා. මේ පිට වෙන අධික තාපය උදව් කරගෙන යපස් විශාල ප්‍රමාණයක් එකවර උණු කර ගැනීමේ ක්‍රමය. යකඩහා වාන නිෂ්පාදනය කරන්න නම් යපස් වල තියෙන යකඩ අංශු වෙන් කරගන්න ඕන. ඒ සඳහා යපස් අධික ලෙස උණු කරන්න ඕන. මෙන්න ඒ සඳහා විසඳුමක් ගේනවා ඒබ්‍රහම් ඩර්බි. මොකද්ද පුතා විසඳුම? ගල් අඟුරු දහනයෙන් යපස් උණු කිරීමේ ක්‍රමය. 1730 ඒ සඳහා කරපු අත්හදා බැලීම් සාර්ථකයි. එතෙන් පටන් මොකද වුනේ? දිගින් දිගටම මහා පරිමාණයෙන් යපස් උණු කරේ ගල් අඟුරු වල අධික තාපයේ. ගල් අඟුරු උඳුන්, ගල් අඟුරු වලින් ඔබ දන්නවා සාමාන්‍ය දර වලට වඩා උෂ්ණත්වය වැඩි විද්‍යාවස කියලා දීලා තිනේ. ඔන්න දැන් එක ප්‍රශ්නයකට විසඳුම ආවා. මොකද්ද? යපස් ගොඩක් උණු කරගන්න ක්‍රමේ. හැබැයි ඒ කාලේ යපස් වලින් යකඩ වෙන් කරගන්නකොට 100%ක් පිරිසිදු නෑ. පස් අංශු, අපද්‍රව්‍ය, දූවිලි, රොඩු කුණු මිශ්‍ර වෙච්ච යකඩ තමයි එන්නේ. තාක්ෂණයේ අද වගේ දියුණු නෑ. එහෙනම් මේ නිපදවන යකඩවල අපද්‍රව්‍ය සහිතයි. එහෙමනම් ශක්තිමත් බව අඩුයි. පිරිසිදු වානේ නෙමෙයි. එහෙමනම් යකඩ ශක්තිමත් කරගන්න ගිනියම් කළා, තලලා, පදම් කරලා ශක්තිමත්
යකඩ නිපදවා ගැනීමේ ක්‍රමයක් හෙන්රි කෝට් හඳුන්වලා දෙනවා. කවුද හෙන්රි කෝට්? 1784. මොකක්ද ක්‍රමවේදය? මේ බලන්න, ලොකු ගල් රෝලා. දැන්නම් ගල් රෝල පාවිච්චි කරන්නේ මොකටද පුතා? පාර තලන්න. ඉස්සර රෝලර් යන්ත්‍රය භාවිතා කරේ යකඩ පදම් කර ගැනීම සඳහා. එතකොට ශක්තිමත් යකඩ කුට්ටියක් බවට මේ යකඩ කුට්ටිය පත් කරගන්න පුළුවන්. එහෙමනම් තලලා පදම් කරලා සාදාගත් ශක්තිමත් යකඩ ලොකු ගල් රෝලක් උදව් කරගෙන යකඩ කුට්ටිය පදම් කරගන්නවා. එහෙනම් දැන් යපස් සුණු කරලා ඉක්මනින් යකඩ නිපදවා ගැනීමේ ක්‍රමයත් ඒකම ඒ යකඩ පදම් කරලා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඔයිට වැඩිය දියුණු ක්‍රමයකට යපස්වල තියෙන පස්සංශු අයින් කරලා පිරිසිදුම යකඩ හදාගන්න ක්‍රමයක් නැද්ද? එහෙම වුණොත් ඒක වානේ. පිරිසිදුම යකඩ අංශු වෙන් කරගන්න ක්‍රමයක් හෙන්රි බෙස්මර් යෝජනා කරනවා 1856. ඔහු භාවිතා කරන උඳුන මගින්, ඔහු අත්හදා බැලීම් කරලා හඳුන්වා දීපු උඳුන මගින් උෂ්ණත්වයේ විවිධ අවධි කීපයකදී පස්සංශු ඉවත් කරලා පිරිසිදු යකඩ පමණක් වෙන් කර ගැනීම, යකඩ අංශු පිරිසිදු කරලා වෙන් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වලා දෙනවා. එහෙනම් යකඩ වෙනුවට වඩා ශක්තිමත් වානය නිපදවීමේ ක්‍රමයක් එනවා 1856. කවුද මේ ක්‍රමය හොයාගත්තේ? හෙන්රි බෙස්මර් විසින්. ඒ එක්කම පුතා තව ක්‍රමයක්, විවෘත උඳුනයි විදුලි උඳුනයි. විවෘත උඳුන දුන් දානවා, ගිනි ගන්නවා, ගින්දර පේනවා, ගල් අඟුරු ගෙනල්ලා දානවා. උඳුන් සමූහයක් මගින් එකවර යපස් ගොඩක් උණු කරගන්න පුළුවන් වුණා. පෙරි මාටින් 1860 හඳුන්වලා දීපු මොන උඳුනද? මේකට අපි කිව්වේ විවෘත උඳුන මගින් සැලකිය යුතු වේගයකින් යපස් උණු කර ගැනීමේ හැකියාව වෙනවා. මේ මීට සාපේක්ෂව මේ කාලයේම තවදුරටත් බලශක්ති උත්පාදනය ගැන උනන්දු වෙමින් තිබ්බා. 1735 වෙනකොට ඔබ දන්නවා තෝමස් නිව්කොමන් වාස්පැන්ජින් එක හදලා තිබ්බා, සරල මට්ටමේ වාස්පැන්ජිම. එතකොට බලශක්ති උත්පාදනය පිළිබඳව එහෙනම් ක්‍රමවේදයක් හැදිලා තිබ්බා. විලියම් සීමන්ස් 1870 යෝජනා කරනවා විවෘත උඳුන වෙනුවට විදුලි උඳුන. ගෙදර තියෙන රයිස් කුකර් එක අම්මා උයන්නේ විදුලි බලයට සම්බන්ධ කරලා. ඒකේ ගිනි ගන්න නැහනේ, දුම් යන්නේ නැහනේ, දර දාන්න නැහනේ. බලශක්ති භාවිතේ. විදුලි උඳුන්. බලශක්ති භාවිතා කළා ගල් අඟුරු තාපය ලෙස යොදාගෙන ගල් අඟුරු දහනය වන තාපයෙන් ජලය වාෂ්ප කළා. ඒ ජල වාෂ්පවල බලයෙන් පිස්ටන් පද්ධති ක්‍රියාත්මක කරන, ජෙනරේටර් ක්‍රියාත්මක කරන බලශක්ති ක්‍රමය මේ වෙනකොට ඇවිල්ලා තිබුණා. අන්න එහෙනම් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උඳුන් විලියම් සීමන්ස් විසින් හඳුන්වලා දුන්නා. මේක තමයි යකඩ හා වානේ නිෂ්පාදනයේ දියුණුම අවස්ථාව. එවකට දැන් ඊට වඩා නවීන ක්‍රමවේද ඇති මේ ගත වෙන සියවස වෙනකොට. හැබැයි යකඩ හා වානේ නිෂ්පාදනය පියවරෙන් පියවර පියවරෙන් පියවර දියුණු වෙලා මහා පරිමාණයෙන් වානේ නිපදවීමට විදුලි උඳින් භාවිතා කරනවා 1870 සිට. කවුද මේ ක්‍රමය හඳුන්වලා දෙන්නේ? විලියම් සීමන්ස්. හොඳයි. දැන් අපි යකඩ හා වානේ කර්මාන්තයේ නව සොයා ගැනීම ටික සාකච්ඡා කළා.